සමහර ආදර කතා තියෙනවා කියන විදිය වෙනස් ආදර කතා. තවත් සමහර ආදර කතා තියෙනවා දකින විදිය වෙනස් ආදර කතා. ඒ වගේමයි තවත් සමහර ආදර කතා තියෙනවා අපේ දිහා බලන විදිය වෙනස් ආදර කතා. ඒ මොකක් වුණත් ජීවිතේ හැමදාම මේ කොතනක හරි ලස්සන ආදරයක් තියෙනවා. ඒ ලස්සන ආදරය විඳින විදිය අපි ආදරෙන් බලාගෙන ඉන්නවා. අද ඔන් ලොකේෂන් අරගෙන අපි ආවේ එවන් වූ ආදර කතාවක් පිළිබඳව ඔබට කියන්න. ඒ තමයි මන්දාරම් කතාව. විරහව වේදනාව එක්ක ගලාගෙන යන නුව රහසයට තවත් එකම එක කතා අයිබෝන් විදු මං හිම කියන්න කොහොමද විදු දැනෙන්නේ ඔයාට ගොඩක් ලස්සන ආදරණීය කතාවක් ඉතින් සතුටුයි මේ වගේ නිර්මාණයකට දායක වෙන්න ලැබිච්ච එක ගැන තාම ගෙටියෙන් කතා කරන්න හැබැයි මට අෂෙන් නම් කිව්ව කලින් කතා කරන්න ගත්තම නන් ස්ටොප් කතා කරනවා කැමරා එකට තමයි අඩුවෙන් කතා කරන්න කියලා විදු කියන කැරක්ටර් එක මන්දාරම් කතාවේ කියන මේ නිර්මාණය ඇතුලේ ඔයාට ගොඩක් දේවල් කරන්න තියෙනවා ඔයාගේ ඇක්ටිං කැපැසිටි එක වෙන විදිහකට හදාගන්න සිද්ධ වෙලා තියෙනවා අලුත් නිර්මාණයක් එතකොට ඔයාගේ ෆස්ට් නිර්මාණය වෙන්න පුළුවන් එතකොට කොහොමද මේක මේ විදිහට අරන් යන්න ඉගෙන ගත්තේ හදාගත්තේ අභ්‍යාස කරේ ඇත්තටම පුංචි කාලේ ඉඳන් රංගනය හදාරනවා ඒ වගේම රියසර්ස් කරනවා ගොඩක් සහ මම ගොඩාක් ආශ විෂයක් තමයි රංගනය කියලා කියන්නේ අනිත් එක තමයි මම හිතනවා මට හම්බ වෙන ශිල්පීන් උනත් ඒගොල්ලන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා සෙට් එකට ඇවිල්ලා අපි කොච්චර පොත්පත් වලින් හැදෑරුවත් වැඩ නැහැ කැමරාව ඉස්සරහ කොහොමද ඒක කරන්න කියලා ප්‍රැක්ටිකල් මොනේ මේක මගේ දෙවන නිර්මාණය. ඉතින් පළවෙනිකට යද්දී නම් අපේ අම්මා කැමති වුණ නැහැ. දැන් නම් ඉතින් කැමති. තරම්බ නික පාරේ යනකොටවත් අතපත ගන්න නෑ තු පළයන්. මිනිස්සු මන් දිහා අමුතු අමුතු විදියට බලන. ඉතින් මං උඹේ අමුණේනේ. උඹ මගේ චික්. වෙන උදාහරණයක් තිබ්බෙම නැද්ද බං උඹට කියන්නේ. නොදකින් විතර.
මේක ඉගෙනගෙන කරන්න ඕනේ කියන එකක් තියෙනවා ඇක්ටිං කියන විෂය. කොහොමද මෙතනට සම්බන්ධ වෙන්නේ ඇක්ටිං කියන සබ්ජෙක්ට් එක ඉගෙනගෙන සහ දර්ශකත්වයට වැඩක් කරනකොට වෙන රහක් තියෙනවා අපි ඒක දකිනවා කොහොමද ඒක දකින්නේ? ඇත්තටම මෙහෙමයි මේ පළවෙනිද මම රංගපාන්න ආසාවක් තිබ්බා. ඊට පස්සේ ඒක ට්‍රයි කරද්දි මට තේරුණා ඒක මේ මෙහෙම ආවට ගියාට කරන්න පුළුවන් එකක් නෙවෙයි ඉතින් ඉගෙනගෙන කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඇත්තටම ධනුෂ්කයි කියන මගේ ගුරුවරයෙක් එයා හරහා එයාගේ ඇකඩමිකට ජොයින් වෙලා එහෙම කාලයක් ඉගෙනගෙන ඉද්දී මම බලාපොරොත්තු වුණා කවදාහරි ධනුෂ්කයියාගේ වැඩක මට රඟපාන්න අවස්ථාවක් හම්බෙයි කියලා. හැබැයි මෙච්චර ඉක්මනට හම්බෙයි කියලා හිතුවේ නෑ. මේ අරුන් කියන චරිතයේ විදූටයි කවීටයි එක හා සමානව ආදරෙයි. ඒ වගේ මේ දෙන්නගෙත් ආදරේ එක හා සමානව අරුන්ට ලැබෙනවා. ඒකත් එක්ක මෙයාලා කොහොමද ඇත්තටම ඉතින් දැන් අතරමං වෙලා ඉවරයි තුන් දෙනා. එයාලා කොහොමද මේක ගලපගන්නේ? එයාලට අතීතේ වුණේ මොකද්ද? ඒක කියන ඒක ඒ කතාව කොහොමද වුණේ සහ වෙන්නේ කියන එක තමයි මේක ඉදිරියට එන්නේ. අපේ අක්කිනම් ඉතින් රාජකුමාරී තමයි කසාද බඳින්නේ. නේද සුදු අක්කි? ඔය ඉතින් අනිත් අය වගේ රෝද තුනක් නම් නෙවෙයි. කද්ද මොකද්ද කිව්වේ? රංගි අම්මේ හොදි ඉවරද? මන්දාරම් කතාවේ ලොකේෂන් එකේ වෙන සිද්ධි වල බලවල ඉන්න අතරතුර මම අපේ මේ ක්‍රූ එකේ කට්ටියත් ඒක කතා කරන්න ලැස්සලා ඉන්නේ. හරි ලස්සනට රූප රාමුටි ගරගෙන ඇවිල්ලා අපිට බලන්න අවස්ථාව හදලා දෙනවා දර්ශ රත්නායකගේ අධ්‍යක්ෂණත් එක්ක. කාත්කද කතා කරන්න කියලා බල මෙතනින් පටන් ගමුකෝ. මෙයාලගේ හින්දා මොකද්ද? ඉෂාර. ඉෂාරගේ රෝල් එක මොකද්ද මේ වැඩේ ඇතුලේ? මෙතන ලයිටින් යුනිට් චීෆ්. තුසයි දැන් ඔයාට ලොකු සපෝට් එකක් දෙන්නේ ලොකු ක්‍රූ එකක් ඔයාට ඉන්නවානේ. කොහොමද මේ වැඩේ ලස්සන කරන්න ලැබෙන සපෝට් එක? ඇත්තටම හරි සපෝට් මේ කට්ටිය. අපි ඉතින් මේ නාට්‍ය වෙනස්ම එකක් නිසා පොඩ්ඩක් වෙනස් විදිහට කරන්න තමයි ට්‍රයි කරේ. වෙන රහක් මේක ඇතුලේ තියෙනවා. ආගේ ෆීල් එක මොකද්ද මේ වැඩේ ඇතුලේ? මම මෙතන ඇත්තටම දායකත්වයෙන් දක්වන්නේ මේ නිර්මාණයට කැමරා සහාය ලෙස. ඔයාගේ ජොබ් රෝල් එක මොකද්ද මේ වැඩේ ඇතුලේ? මම කලා අධ්‍යක්ෂකවරයා. ඉතින් හරිම සතුටින් අපි කටයුතු කරගෙන යනවා. මම ඉස්සෙල්ලා බලාගෙන ෂූට් එකේ අතරතුර එහෙම මේ චූටි શબ્දයක් ආවත් තග්ගාල ඔළුව හරවල බලනවා. ඒ කියන්නේ ලොකු වගකීමක් මෙතනනේ. ඔව්. මම શબ્දේ ගැන මේ වගකීම තියෙනවා වගේ අතේ. ඒ වැඩේ පිළිබඳව සම්පූර්ණ බලන්න ඕනේ. يعني ගැලවෙන විදිය මොනවා, શબ્ද ගැලපෙන්නේ ති මොනවාද, ගැලපෙන්නේ මොනවාද, අනව මොන ඔක්කොම බලන්න ඕනේ. සමහර ලාවට එකම සීන් එකේ කැමරා දෙකකුත් පාවිච්චි කරනවා මම දැක්ක මේ දැන් මේ මේ මොහොතේ. මොන වගේ වගකීමක්ද තියෙන්නේ ෂොට් එක හරියට ප්ලෑන් කරගන්න? ඔව්, ඇත්තටම ලොකු වගකීමක් මේ සහය කැමරා කරන්නේ දෙනවා කියන්නේ. ඇත්තටම මේන් කැමරා එකට තැලි වෙන්න හරියටම කැමරා ඇන්ගල් එකක් දාගත්ත නැතුනොත් ඊළඟ කටින් පොයින්ට් එකට යන්න බැරි වෙනවා අපිට. දෙවසහාධ්‍යක්ෂරණිය දෙතින් මේ වැඩේ ඇතුලේ දැන් අපි දැන් ඔයාලට කලින් මේ රූපරාමු පෙන්නවා. එහෙට දුවනවා, මෙහෙට දුවනවා, සීන් එක හරිද, අරක හරිද, මේක හරිද, දනුෂ්කයාගේ පැත්තත් බැලන්ස් කරනවා, අරිස්ලාගේ පැත්තත් බැලන්ස් කරනවා, ටීම් එකත් බැලන්ස් කරනවා. ප්‍රෙෂර් නැද්ද? මෙහෙමයි, පළවෙනි සහාය අධ්‍යක්ෂවරයා සම්පූර්ණම හදලා දෙන ෂෙඩියුල් එක බාර අරගෙන අධ්‍යක්ෂකවරයාට ඇක්ෂන් කියන තැනට එක සෙට් එකත් එක්කම එයාලා හැන්ඩල් කරගෙන ආටිස්ට්ලා බැලන්ස් කරගෙන සහයෝගයෙන් ටීම් එකක් විදිහට දවස ගානට මැනේජ් කරන්න පොඩි ප්‍රෙෂර් එකක් තියෙනවා. ඒ වුණාට ඇත්තරම සතුරුයි. මෙහි සහාය අධ්‍යක්ෂකවරයා ලොකු රෝල් එකක්, ලොකු වැඩක්. මොකද හිතෙන්නේ මන්දාරම් කතාව නිර්මාණය පිළිබඳව? ඔව්, මුලින්ම සඳහන් කරන්න සහාය අධ්‍යක්ෂකවරයා කියන කෙනා තමයි සාමාන්‍යයෙන් අපි නැවක කප්පිත්තා කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. කියන්නේ ඔහු ගිනින පාත් එක, ඔහු මේක අයිස් කන්දක වද්දනාද, ගිල්ලනාද, නැත්නම් පාත් එක හරියට ගිනිනවද කියන එක තීරණය වෙන්නේ ඔහුගේ රෝල් එකත් එක්ක. එතකොට ඊළඟට මේ ධනුෂ්ක රත්නායක කියන අධ්‍යක්ෂකවරයාත් එක්ක වැඩ කරන්න ලැබීම මට ලොකු භාග්‍යයක්. ඉතින් මම මං ගැන හිතන නිසා තමයි මේ ගමන ආවේ. ඒක කොහොමද ඔයාගෙන හිතන ගමනක් වෙන්නේ? ඒක කොහොමද එහෙම නෙවෙයි කියලා කියන්නේ. මන්දාරම් කතාවේ
තාත්තට බයේ ඉන්න දුවලා දෙන්නෙක් අම්මත් එක්ක හැදෙන අස්සන කතාවක් ආධුනික රංගන ශිල්පිනියක් හැටියට මේ වැඩේට සම්බන්ධ වෙනකොට මොන වගේ අභියෝගද තිබුණේ බයක් දැනුණාද කොහොමද මේකට වා සම්බන්ධ වුණේ මොකක්ද ඒ අතීත කතාව මේක ඇතුලේ තියෙන පොඩි බයක් තිබුණා ඒ වුණාට ක්‍රූ එක හරිම ෆ්‍රෙන්ඩ්ලි ඉතින් ඒ නිසා අර මුලින් තිබුණු බය මේ ක්‍රූ එකත් එක්ක වැඩ කරන්න ආවට පස්සේ නැති වෙලා අයිබෝන් අයිබෝන් මේ මන්දාරම් කතාවේ නිර්මාණය ඇතුලේ මේකප් ආටිස්ට් නේද ඔව් මම අංග රචනා ශිල්පියා විදිහට වැඩ කරගෙන යනවා අංගරජන් ශිල්පියා අපේ දැන් ප්‍රොඩක්ෂන් මැනේජර් මෙතන ඉන්නවා ඔහුගේ සහායකයෙක් තියෙනවා මොනවද ප්ලෑන් එක ඊළඟට ඒ කියන්නේ අපිට ඕන බඩුම බඩු ටික ඔක්කොම ගෙන්න ගන්න මෙයාට කතා කරන්න ලෑසි අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ඕන දේවල් ගෙන්න ගන්න ඕන මේ ඉදි වැඩක් විදිහට අපි හරි සතුටින් වැඩේ කරගෙන යනවා දැන් ඊළඟට ඕන බඩු ටික ගැන මේ ලිස්ට් එක හදලා දුන්නද මේ ටික ගෙල දෙන්න කියලා අදහස් වෙනකොට ඔව් නෑ මෙයා කලින්ම දෙනවා දැන් අද ඕන බඩු මෙයා කලින් දවසේ දෙනවා ඒතේ බඩු ටික ඔක්කොම ඉතින් ඊළඟ විදිහට ඉතින් අපි ඉතින් මේක දෙනවා ඉතින් හොඳ ට්‍රෑන් එක අපි මක් කරනෝනේ කොහොමද මේ ටීම් එකෙන් ලැබෙන සපෝට් එක ඔයාට එතෙම කියනවා නම් හරි ආසයි මේ වගේ මේ ටීම් එකක් එක්ක වගේ වැඩ කරන්න මට දැන් එතකොට විදූ පොන්නේ සේපාල හදන තේ විතරද හරිද අපිටම මේ විශ්ව ඔය බලු කටත් අරගෙන කරුණාකර මෙතන යනවද බලු කට अभी मे वगे एकट संसार मदाम मागे हद मंडपे मंदारम कतावे मंदारम कतावे මන්දරම් කතාවට නිර්මාණය හරි ලස්සනට එකතු කරගෙන අවිල්ල ඔබට මට බලන්න පුළුවන් විදිහට මේ නිර්මාණය සාර්ථක කරගන්න ශක්තිය ලබා දෙන මෙහි මුල් පුරුක දනුෂ්ක රත්නායක අයවනයි ජයවා කියලා ප්‍රාර්ථනා කරගෙනම මං වාගෙන් අහන්නම් මන්දාරම් කතාවේ මේ නිර්මාණය පටන් ගත්ත තැනගෙන අපි වඩා මතක් කරමු පටන් ගත්තේ නුවරින් සාගරේ සමාන වූ ආදරෙන් පරාද වූ බිම්වතා මමයි බිම්වති නුයි මමයි පෙම්වති නුඹයි කැමරා ශිල්පියාගේ ඉඳලා ආලෝක කරන ශිල්පීන්ගේ ඉඳලා මේකප් ආටිස්ලාගේ ඉඳලා මේ සියලු දෙනාම මහන්සි වෙන්නේ මේ ලස්සන රූප ටික හදන්න. ඉතින් මම දැන් මම වශයෙන් මෙහෙම කියන්න ඕනේ නැහැ. අද ඕගොල්ලෝ මෙහෙම පු වටයක් හැමෝම අඳුරගත්තා. ඉතින් මේ ඒක නිසා මේ ඒගොල්ලුන්ගෙන් ලැබෙන සපෝට් එක තමයි මම විශ්වාස කරන්නේ ඕනම නිර්මාණයක සාර්ථකත්වය හා අසාර්ථකත්වයට බලපාන්නේ. නැහැ මේ මම මේ කවියක් ලිව්වා අන්ටි. ඒක හොඳයිද බලන්න දෙන්න ආවේ. නැයි ඔක ෆෝන් එකෙන් කියන්න බැරි තරම් ලොකු එකක්ද? එහෙනම් මම කෝල් එකක් දෙන්නම් අන්ටි. යන්න අන්ටි. යන්න අංකල්. දරුවෝ දෙන්න පිළිබඳව කතා කරද්දී මේ නාට්‍ය සම්බන්ධලන්නේ රංග ශිල්පීන් දෙදෙනා ආධුනික රංග ශිල්පීන් දෙදෙනෙක්. එතකොට කොහොමද මේ දෙන්නත් එක්ක එකතු වෙලා මේක හදාගන්නේ සීන් එක හදාගන්නේ ප්ලෑන් කරගන්නේ එයාලගේ සපෝට් එක කොහොමද ප්‍රබල වෙන්නේ? ඇත්තටම කියන්න ඕනේ අපි එදා එනකොට මමත් නවකෙක් අවුරුදු 35කට කලින් මමත් බොහොම නවකෙක්. නමුත් අද නවක පරපුර දිහා බලනකොට උන් ඉන්නේ අවුරුදු ගොඩක් ඉහළ තැනක. මොකද තාක්ෂණය ඇවිල්ලා ලෝකේ දැකලා ලෝකේ හැමතිස්සෙම අතපත ගාලා ගොඩක් දේවල් දැනුවත් වෙන්න පුළුවන් කාගෙන්වත් උදව්වක් නැතුව. ඒ කියන්නේ තාක්ෂණය හරහා. ඒවත් එක්ක මං හිතන්නේ එදා අපට වඩා අද ළමයි ගොඩක් ඉහළ තැනක ඉන්නවා.
මන්දාරම් කතාවේ වෙනස් මොකක් හරි කෝණයක් තියෙනවා මේ වෙනකොට ප්‍රේක්ෂක අල්ලගෙන තියෙනවා ඔබට කොහොමද ඒක දැනෙන්නේ ඔව් අනිවාර්යයෙන්ම මේ මේ මම එකයි කිව්වේ සුලභ කතාව මේ බීජයක් නැතුව අමුතුම ආකාරයේ මේ ප්‍රේක්ෂිකා කොයි වෙලෙත් කුතුහලයෙන් තබන්න පුළුවන් කෝණයකින් තමයි මේ කතාව ඇදිලා යන්නේ ඒකයි මම කිව්වේ ධනුෂ්ක රත්නායක මේ අධ්‍යක්ෂවරයා ඉතාමත්ම තීක්ෂණව මේ වැඩේ කරන එක නම් ඉතාමත්ම අගය කරන්න ඕනේ අමිහිරි කඳුලින් පෙඟුණු සෙනෙහස සංගවන් බිඳුණු දවසක වෙනකල් එකතු අපි මෙතනින් සමු ගනිමු සාගරේ සමාන වූ ආදරෙන් පරාද වූ දෙම්වතාමමයි ඔන් ලොකේෂන් හද අපි ආවේ මන්දාරම් කතාවේ ලොකේෂන් එකට ආදරේ කියන්නේ හරි වෙනස් දෙයක් හද ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ආදරේ ගැන බොහෝ දේවල් මම හිතනවා ඔබට දකින්න හැකියාව ලැබෙන්නේ නැති. ඔන් ලොකේෂන් අපි අරගෙන එන්නෙම නිර්මාණයක් සාර්ථක කරගන්න සහය නිර්මාණයේ සාර්ථකත්වයේ ඔබ අපි බලාගෙන ඉන්නකොට ඒක පිටිපස්සේ ඉන්න බොහෝමයක් දෙන එකට ලොකු මහන්සියක් කැපකිරීමක් කරනවා. ඉතින් ඒ අය ගැන කතා කරන්නත් මේ නිර්මාණය පිළිබඳව කතා කරන්නත් අපි ඔන් ලොකේෂන් අද මන්දාරම් කතාවේ ටෙලි නිර්මාණයේ ලොකේෂන් එකට අරගෙන ආවා. ඉතින් මේ එක් ලොකේෂන් එකක් විතරයි. තවත් ලොකේෂන් කිහිපයක් තියෙනවා අපේ තැන් වලටත් ඔබව එකතු කරගෙන යන සෝදානම්. මන්දාරම් කතාවේ ස්වාධිරූපණි මාධ්‍ය ජාලයේ ටෙලි නාට්‍ය වංශ කතාව හැමදාම වෙනස් කරපු ලස්සන නිර්මාණ විහි කරපු තැනක්. අමතක නොකර මන්දාරම් කතාව ටෙලි නිර්මාණයේ ඔබ අනිවාර්යයෙන්ම බලන්න. ඔබට යම් හේකින් මේ මිස් වෙනවා නම් ඔබ ITN Digital ඔස්සේ ස්වාධිරූපණි මාධ්‍ය ජාලයේ YouTube නාලිකාව ඔස්සේ ඔබට පුළුවන් මන්දාරම් කතාවේ ටෙලි නිර්මාණය බලන්න. මන්දාරම් කතාව සැබවින්ම ආදරය හා බැඳුණු ලස්සන නිර්මාණයක්. අපි මේ වගේ තවත් තැනකින්නම් ඔන් ලොකේෂන් අරගෙන ඉන්න බලාපොරොත්තුෙන් දැනට ඔබෙන් සපු ගන්නවා. හැවදාම ආදරෙන් අපෙත් එක්ක ඉන්න. ජය වේවා. මේ ඔන් ලොකේෂන්. ඔන්න ටික වාඩි වෙන්න බෑ. වයසක. අපි වයසයි. කොල්ල වාඩි. අපි වයසයි. පොඩි ළමයි වාඩි වෙන්න.